අකන්නේ වග සඳහා අවශ්‍ය කෘමිනාශක සහ වල්නාශක දිවයින පුරා ගොවිදින මධ්‍යස්ථාන ඔස්සේ ගොවීන්මිත බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ සැලසුම් කර තිබෙනවා. අමාත්‍යංශයේ නිවේදනය කරන්නේ එම වැඩපිළිවෙල සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහාචාර්ය අනුජා අබේදීර මහත්මියගේ සහ විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණා. විදුහල්පතිනි මනෝමි සේනවිරත්න මහත්මියගේ මග පෙන්වීමට තේ පැවති මෙම ත්‍යාග ප්‍රදාන උත්සවයේදී අධ්‍යාපනයේ විශිෂ්ට දක්ෂතා දක්වූ සිසුවියන්ට අමතරව විද්‍යාලීය දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවාඩු නොලබා දිනපතා සේවයට වාර්තා කළ ගුරුවරුන් ඇකීම් ලැබීම විශේෂත්වයක්. බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම ඊ අවසන් වූ අතර මෙහිදී මහ සංඝරත්නය උදෙසා දානමය පින්කමක් විහාරස්ථානයේදී පැවැත්වුණා. මේට සමගාමීව දෙදින 13 මහන්සිය ප්‍රදර්ශනයක්ද විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමියන්ගේ අනුශාසනා අනුවයි. අතුරුගිරිය මෙගදාය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් නිදෙකල සම්බුදු මැදුර හා දේව මන්දිරයේ විවෘත කිරීමත් අභිනව දානශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල සංඝසතු කොට පූජා කිරීමත් ඊයේ සිදු කෙරුණා. විහාරස්ථාන වාර්ෂික පෙරහැර වීදි සංචාරය කිරීම සිදු වූයේ මෙම පුණ්‍යෝත්සවයට සමගාමීවයි.